ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පත්කළ තාක්ෂණික කමිටුව මගින් මේ වන විට එම ප්‍රතිපත්තිය සකස් කර තිබෙනවා. එය ගැසට් කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. ආනයන හා අපනයන පාලන පනත නැවත සමාලෝචනය කර ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටද රජයේ තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් අනුමත කරන ව්‍යාපාර සඳහා නැවත සකස් කර ප්‍රතිඅපනයනය කිරීම සඳහා තෝරාගත් කුළුබඩු කීපයක් ආනයනය කිරීමට අවස්ථාව ලබා දීම මෙහි අරමුණයි. දිවයින මාවරණය වන පරිදි දිස්ත්‍රික් කර්මාන්ත සංවර්ධන සභා 25ක් ස්ථාපනය කරනවා. ඒ සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමේ යෝජනාවද අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. සියලු ආකාරයේ ලිංගික හිරිහැර අපරාධයක් බවට පත් කරමින් දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ අනුව සකස් කළ කෙටුම්පත ගැසට් කිරීමටත් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත සංශෝධනය කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා වන කෙටුම්පත කඩිනමින් නිමකරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. 2023 වසර සඳහා වන අවසන් අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව මේ වන විට මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා.